ගොඩක් කාලින් වීඩියෝ කරගෙන හම්බුනෑ ස්කෝල වැඩ එක එක වැඩ නිසා ගොඩක් කලින් වීඩියෝ අරගෙන ඇවිල තියෙනවා. මම වීඩියෝ ගේන්න හිතුවේ දැන් ගොඩක් සෝෂල් මීඩියාස්වල මේ යනවා ඉන්ට්‍රෝවර්ට්ස්ලයි එක්ස්ට්‍රෝවර්ට්ස්ලයි කියන වැරදි මත. මට හිතුණේ ඒක නිවැරදි කරන්න ඕනේ කියලා මම දන්න මට්ටමින් මම ඉන්ටර්නෙට් එකේ රිෆර් කරලා බලලා ගොඩක් පොත් වලින් හොයලා බලලා දැනගත්ත තොරතුරු තමයි මම මේ කියන්න ඉන්නේ. ඊනවා අපි කලින් වීඩියෝ එකට. කණ්ඩායම් දෙකක් පිළිබඳව අපි දැනුවත් වෙනවා. ඉන්ට්‍රෝවර්ට්ස් එක්ස්ට්‍රෝවර්ට්ස්. ඉන්ට්‍රෝවර්ට්ස්ල කියන්නේ අන්තර්වාර්තිකයෝ. එක්ස්ට්‍රෝවර්ට්ස්ල කියන්නේ බහිර්වාර්තිකයෝ. මට ඒ දෙකම සිංහල තේරුම් දෙක හම්බුනේ දැනට. ඔකෝල්ලෝ වෙන සිංහල තේරුමක් දානවා නම් කමෙන්ට් එකේ දාන්න. අන්තර්වාර්තිකයෝ කියන්නේ ඇත්තටම මානසික රෝගීන් එහෙම කට්ටියක් නෙමෙයි. ඒකලෝ ස්වභාවයෙන් ගොඩක් වෙලාට කතා කරන්න කැමති නැහැ. ඒ කියන්නේ වැඩිපුර සමාජයට පේනින් නැසනේ. ඒක ඇන්සයිටියක් හෝ සෝෂල් ෆෝබියා එකක් නෙමෙයි. ඒක ඇත්තටම කුත් ඒක ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝගේ දේ. මොකද ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ කතා කරන්න යනවා යම් තැනකට ඒගොල්ලොන්ගේ ශක්තිය ගොඩක් වැය වෙන එකට එනර්ජිය කෝස්ට් වෙනවා වැඩි. ඒකෙන්ද ඒගොල්ලෝ තමන්ගේ එනර්ජිය ගොඩක් කලාවට තැම්පත් කරගන්න බලන්නේ. ඒගොල්ලෝ කවදාකවත් ලොකු තැනකට ගිහිල්ලා ඒ කියන්නේ මොකක් හරි වෙඩින් එකක් වෙන්න පුළුවන්, ෆියුනරල් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි පාටියක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තැන් වලට ගිහිල්ලා කතා කරන්න ගන්න නැහැ. මොකද ඒ වගේ දෙයකදී ඒගොල්ලන්ට නිතරම ඒගොල්ලෝගේ එනර්ජිය කෝස්ට් වෙනවා වැඩි. ඒකෙන්ද පුළුවන් තරම් ඒගොල්ලෝ එනර්ජිය සේව් කරගන්න බලන්නේ. ඒ බහිර්වර්තිකයෝ එක්ස්ට්‍රෝවර්ට්ස්ලා එහෙම නෙමෙයි. ඒගොල්ලෝ මොකක් හරි පාටි එකක්, වෙඩින් එකක්, ෆියුනරල් එකක්, මොකක් හරි ප්‍රසිද්ධ ගොඩක් කටින් තැනකට ගියාම පස්සේ ඒගොල්ලන්ගේ එනර්ජිය එහෙම අඩුවීමක් වෙන්නේ. ඒගොල්ලන් මොටිවේට් වෙනවා තව තවත්. ඒත් ඉන්ට්‍රෝවර්ට්ස්ලාට එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එනර්ජිය ලෝ වෙනවා. ඒගොල්ලෝ ඩිමොටිවේට් වෙනවා. ගොඩක් වෙලාවට ඉන්ට්‍රෝවර්ට්ස්ලා තමන් තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන ගලා වැඩි. දැන් අපි උදාහරණයක් විදිහට ගියොත් දැන් වටඩා හොඳ පෙනුමක් තියෙන, හොඳට යාන වාහන තියෙන කෙනෙක් හිටියොත් ෆේස්බුක් වගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කළා. මෙයා නිතරම එයාගෙන හිත හිත ලත වෙනවා. ඒ වගේ දේවල් වෙන පුළුවන් ඉන්ට්‍රෝවර්ට්ස් කෙනෙක්ට. ඒත් එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක්ට එහෙම ඒක තියෙනවා. ඒ වුණාට කම්පෙයාර් කරන ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් තරම්ම නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට පොඩ්ඩක් ජීවත් වෙන පහසු. ඒත් ඉන්ට්‍රෝවර්ට්ස්ලා එක්ස්ට්‍රෝවර්ට්ස්ලා අපිට බෙදන්න බැහැ මේගොල්ලෝ හොඳයි මෙයාලා නරකයි කියලා. මොකද ගොඩක් වෙලාවට ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් තමයි ගොඩක් හරි ස්මාර්ට් කෙනෙක් විදිහට වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩක් ඉන්ට්‍රෝවර්ට්ස්ලා කතා කරන්නේ ඒගොල්ලෝ මුලින් ගේම ගහන්නේ. ඒ එක්ස්ට්‍රෝවර්ට්ස්ලා නිතරම තමන් කරන දේ කියනවා. නිතරම ගොඩක් සමාජෙත් එක්ක වැඩිපුර ගැටෙන නිසා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සමාජයේ යන තැනක පිළිගන්න කට්ටියක්. ඒ කියන්නේ මේ අනිතරම කතාවරම මෙයා ගොඩක් සෝෂල් විදියට ඉන්නවා. ඒකින්ද ඒකල පොඩ්ඩ සමාජ පිළිගන්නවා. ඒ ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කිව්වන් පස්සේ ගොඩක් කට්ටිය දැනෙනවා බය වෙනවා. මෙයා මිනිස්සුන්ට වෛර කරනවද, මෙයා කතා කරන්නේ මෙයා අපිත් තරහද, එහෙම ගොඩක් මතවාද තියෙනවා. මෙතන එහෙම එකක් නැහැ. ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් ගොඩක් කැමති තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ ඉන්න. කම්ෆර්ට් සෝන් එක මොකක්ද කිව්වොත් දැන් ඔයා ළමයෙක් නම් ඔයාගේ දැන් තියෙන ස්කෝල් දැන් ඔයා ස්කෝල් චේන්ජ් කරන්න ඉන්නවනම් ඕදල් ලිවමස් චේන්ජ් කරන්න ඉන්නවනම් ඔයාගේ ශිෂ්‍යත් ලිවමස් චේන්ජ් කරන්න ඉන්නවනම් ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් එහෙම කැමති නැහැ. ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් ගොඩක් කැමති තමන් මුලින්ම හිටපු තැන ඉන්න. මොකද තමන් ඒ වටා එයා සර්කල් එකක් හදාගෙන තියෙන්නේ. ඒ සර්කල් එකේ මැද ඉන්නකොට එයාට ලොකු ආරක්ෂාවක් දෙනවා. ඒ වගේ මෙයාට ගොඩක් සේෆ් ගතියක් තියෙනවා වගේ මෙයාගේ එනර්ජි එක හොඳ මට්ටමක තියාගන්න පුළුවන් එයා සර්කල් එකක ඉන්න වෙලාවට විතරයි. සර්කලෙන් පිටට ගියාම එයාට ඩිප්‍රෙෂන් වගේ දෙයක් එන්න පුළුවන්, ඇන්සයිටියක් එන්න පුළුවන්, ඒ වගේ දෙයක් එන්න පුළුවන්. ඒකෙන් ගොඩක් කැමති ඒගොල්ලෝ ඒ සර්කල් එක ඇතුලේ ඉන්න. එක්ස්ට්‍රෝවර්ට්ලාට එහෙම අවුලක් නැහැ. එක්ස්ට්‍රෝවර්ට්ලා ඕන තැනක ඕන දෙයකට ඔට්ටු. ඒත් ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියන්න බෑ රෝගී කියලා. මොකද එයාලගේ ඒක මනසින්ම වෙන දෙයක්. මොකද ඒකලුන්ගේ සමාජයේ කිසිම හානියක් නැහැ. කිසිම මෙඩිකල් සංගරාවක කිසිම දෙයක් නැහැ. ඉන්ට්‍රෝවර්ට්ලා කියන්නේ රෝගියෝ කිසිම දෙයක් නැහැ. සමාජයෙන් ගොඩක් ලොකු නරක මතයක් තමයි ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියනකොට එයා නරක කෙනෙක්. එයා මිනිස්සුන් හේට් කරන කෙනෙක්. එහෙම දෙයක් නැහැ. මම හිතනවා ඔයගොල්ලන්ට මේකේ ඉන්ට්‍රෝවර්ට්ස්ලයි එක්ස්ට්‍රෝවර්ට්ස්ලයි අතර තියෙන වැරදි මතයක් ඔයගොල්ලන්ගේ හිතේ තිබ්බනම් ඒක දැන් යම් තාක් දුරකට හරි හැදෙන්නේ නැති කියලා. ගොඩක් වැඩ සමහර කට්ටිය මේක සර්ච් කරලා බලලා ඇති. ඉන්ටර්නෙට් එකේ හැමතැනම බලන්නේ පොත් කියවන්න නැති, මෙඩිකල් මැගසින්ස් කියවන්න නැති. මම හිතනවා මේකෙන් මොකක් හරි පොඩි දෙයක් හරි හම්බුනේ කියලා. වැරදි මත තියෙනවා මොකක් හරි ඒවා නැති කරගන්න ඕනේ. මම මේ වීඩියෝ හදන්න හිතුවේ මගේ යාළුවෝ ටිකක් ඕක ගැන කතා කරා. ඒකල ගොඩක් වැරදි විදිහට ඒක ගැන කතා කරේ. ඉස්සරහට පොඩ්ඩක් මේ වගේ සයිකොලොජි ගැන චැනල් එකේ මම දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක මගේ ගොඩක් ආස ෆීල් එකක්.
අදට වීඩියෝක මෙච්චරයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ මොකද දැනගත්තනම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් ඉස්සරහ වීඩියෝකින් ඕන නම් වීඩියෝ එඩිටින්, ෆොටෝග්‍රෆි, වීඩියෝග්‍රෆි වගේ දේවල් මේ චැනල් එකේ දානවා. ඔයගොල්ලෝ පැත්තර පොඩ්ඩක් බරගෙන එක්න මම හිතන මේ චැනල් එකේ මොකක්ද ඔකේ කියලා එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයගොල්ලන්ට අලුතෙන් එන වීඩියෝ ඉක්මනටම දැනගන්න ඕන නම් නොටිෆිකේෂන් බෙල් එක ක්ලික් කරලා තියන්න. එහෙනම් අලුතෙන් වීඩියෝ එකක් එනකන් හැමෝටම ජය වේවා. ක්‍රියේටිව් විදියට ඉන්න, ක්‍රියේටිව් විදියට ඉතන.